Mau saudara nama? Sagara Silla. Sagara? Sagara Silla. Sagara Silla. Right. Abi dia. Right, right, hari, right, right. Ini, පැහැදිලි හරි දැනට හරි තීන්දුව ගන්න සංවිධානයක් හැටියට මොකද අපි අභියෝග කරන්න පුළුවන් අනිත් රණවිරු සංවිධාන එක එක් පස්ස වලට තමන්ගේ පුජ්‍යලික වාසි වලට තමයි දේශපාලනික වශයෙන් එන්නේ. ඒකින්ද අපි එහෙම නැහැ. ඔව්. අපි එහෙම තියෙනවා නම් ඕන දෙනක ඔප්පු කරලා පෙන්නන්න කියලා අපි ඕන අනිත් සංවිධානයකට මේ ඉදිරි කිනු සමාජික අපේ සමාජිකයෝ ලංකාව පුරා සමාජික 350 400ක් විතර ඉන්නවා. ඉතින් මේ අන්තිම වශයෙන් කියන්න ඕනේ මේ ආණ්ඩුව පහසුතාවයට පත් කරන්න මේ සෞද්‍ර වෙලා තියෙන්නේ. අඬ සෞද්‍රය කෙරේ විශ්වාසයක් ඇතුව අඬ සෞද්‍රය පොරොන්දුවක් දුන්නා. ඒ ලේකම්තුමා පොරොන්දුවක් දුන්නා. ලේකම්තුමානේ පොරොන්දුවක් දුන්නේ. ඔව් ලේකම්තුමා පොරොන්දුවක් දුන්නා මේක මේ ඡන්දෙන් පස්සේ අපිට සාකච්ඡාවක් දීලා මේක සාකච්ඡා මාර්ගයේ විසඳනවා. ඒක ගලේනයි ඒ පිළිබඳ විශ්වාසයක් තබා ගැනීම පුළුවන් නේද? අනිවාර්ය අපිට එහෙම ඉවසන්න පුළුවන් මේ ජාතිපතිතුමා පත් වෙච්ච ගමන් මොකද මේ කඩාගෙන පන්නා වගේ එතුමා අපහසුතාවට පත් කරන එක නෙමෙයි අපේ කඩොත් අපි එතුමත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් පැහැදිලිව මේ ප්‍රශ්නේ තේරුම් කර දීලා එතුමාගෙන් සුවද හරි නේද ඒක තමයි ඉතලා කියන්නේ මේ හමුදාව තුල වෙලා තියෙන හොර දූෂණ වංචාවත් හොයන්න කණ්ඩායම් පත් කරන කතාව ඉල්ලලා තියෙනවා ඕ නැවතත් කියනවා ආණ්ඩුව හරි අනුර කුමාර සහෝදරය හරි අපහසුතාවට පත් කරන්නේ නෙමෙයි මේ ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ
අපි රටේ නායකයවත් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි මොකද අපි දන්නවා මේ නායකත්වයේ මේ පෙරළිය මේ වෙනස කරන්නට පුදුම විදියට රණවිරුවන් ආර්ථික අංශය කැපවීම කරා ඉතින් ඒ කැපවීම ඒ විදිහටම ආරක්ෂා කරනවා ඒ වගේම අපේ රටේ ජනාධිපතිවරයාට අපේ පූර්ණ සහයෝගය දෙනවා මේ ක්‍රමවේදී පිළිබඳව ඔහුට මේ අපේ ප්‍රශ්න දෙක විසඳා ගන්න සුහදශීලීව සාකච්ඡා කරන්න නුදුරු පාර්ලිමේන්තුවෙන් පස්සේ ලබා දෙනවා කියලා පොරොන්දු වුණා ඒ පොරොන්දු පිට රණවිරු අයිතිවාසිකම් දුර්ගයේ මේ ජාතික බලවේගය හැටියට අපි කිසුම වෙලාවක මේ රජය අපහසුතාව නොකරන විදිහට වැඩ කරනවා කියන පොරොන්දු මත අපි මේ අවස්ථාව ලේකම් කාර්යාලයේ සමු ගන්නවා බොහොම ස්තුතියි දුර්ගීමේ ජාතික බලවේගයේ සභාපති උදිත රෝෂාන් ඉතින් අපි අද දින ආරක්ෂක ලේකම් කාර්යාලයට ගිහිලා ආරක්ෂක ලේකම්තුමාට ලිපියක් අපි බාර දුන්නා එතකම ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා අපි ජනාධිපතිතුමාවත් ඉදිරියේදී හමු වෙලා අපේ රණවිරු ගැටලු ටික විසඳ ගන්න අපි එතුමාටත් ලිපියක් බාර දුන්නා මොකද අපිට ඇත්තටම කියන්න කනගාටුයි මේ රටේ යුද්ධය ඉවර කරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රණවිරුන්ගේ ප්‍රශ්න ඉවර කරේ නැහැ එතකම ඉන්පස්සේ ආයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැබැයි ඔහු මේ ප්‍රශ්න විසඳුවේ නැහැ ඊට පස්සේ රටේ ඇත්තටම කියන්න කනගාටුයි අපි රණවිරු විදියට මේ විදියට ඇවිල්ලා මේ කියන කියන්නේ රණවිරුවෙක් හිටපු ආරක්ෂක ලේකම් මේ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳුවේ නැහැ හැබැයි එතුමා පත් කරපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න එදා අපි අරගලය කරනකොට දින 21ක අරගලය කරනකොට දින 3 යනකොට අපිට ඇවිල්ලා කිව්වේ මට නිින්ද යන්නේ නැහැ මොකද මේ රණවිරුව මෙහෙම ඉන්නකොට අපි අණදීලා යුද්ධ කරපු රණවිරුව කියලා හැබැයි එතුමා දැන් නිින්ද යනවා ඇති එතුමා මං හිතන්නේ රණවිරුවට කරන්න පුළුවන් උපරිම කෙනෙලිකම් කරපු ආරක්ෂක ලේකම් පැණි කැඩියර තමයි මම දකින්නේ මොකද මේක අපිට අවස්ථා ගානකදී අපි සාකච්ඡා කරා එතුමත් එක්ක එතුමා ඇත්තරම අපිට ඇහුම් ගන් දුන්නේ එතුමාගේ ආරක්ෂක අමාත්‍යාංශය තුල STF ස්කොක් වලලු දාගෙන රණවිරු සේවා අධිකාරිය සම්බන්ධ කරගෙන දේශපාලනය කරපු එක තමයි කරේ ඒක නිසා අපි කියනවා ඉදිරියේදී මේ හොර දූෂණ වංචා ඇති කරන ඒවාට වළක්වන ඒවාට ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ජනාධිපතිතුමාට ජනාධිපතිතුමනි අපු වෙනුවෙන් අපි අරමුදලට මොකද උනේ ඒකේ කාටද කියලා හදලා තියෙන්නේ ඒ වගේ මේ තොරතුරු අරගෙන වංචා දූෂණ හොයන වගේම මෙන්න මේ ටිකටත් මේ රණවිරු ඒතකම රණවිරු තුරකි එක් එක් නම් වලින් දාලා මේ කරපු වංචා දූෂණ ඇත්තරම මේ රටර හෙලි කරන්න මොකද ආබාධිත රණවිරුවව හිඟන්නගේ තුවාලය වගේ හැමදාම කරේ පල් කරපු එක මොකද මේගොල්ලෝ උඩ ගන්නෙ දේශපාලන වාසි ගන්න විතරයි එඳා මින් ඉදිරියට මේ පස්ස අපි මේ පත්‍රයන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න අපි බලාපොරොත්තු වෙනවා අපි නැවත පාත් ඇවිල්ලා අරගලයක් නොකර අපේ මේ පස්ස ජනාධිපතිතුමා විසඳ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා එඳා අපි අද ජනාධිපති ලේකම් කාර්යාලය ගාවින් නික්ම යනවා